විස්සයි විසි දෙකේ නැවතත් ජපානෙන් ආය පටන් ගත්තා. මට හිතුණා පොඩ්ඩක් දැනෙන්නම පටන් ගන්න ඕන කියලා. බය වෙන්න එපා. දැනෙන්නම වාහනයක් තියෙනවද? ජපානයේ තියෙන අයිකොනික්ම වාහනය. නමුත් ඒක බලන්න කලින් පොඩි චැලෙන්ජ් එකක්. ඔන්න චැලෙන්ජ් එක. මට බලන්න හිතුණා තප්පර 3කට අඩු කාලෙකදී මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ බැලුම පුම්මන්න පුළුවන් වේද තප්පර 3ෙන්? දෙන්න මට ටයිම් එකක්. ඕකේ. And go. හරි, කමන්නේ. අපි බලමු මීටර් 30ක් තප්පර 3කින් දුවන්න පුළුවන්ද කියලා. තප්පර 3කින් මීටර් 30ක් දුවනවා කියන එක කොහොමදත් බෑගෙනක ඉල්ලන් කාපු එකක්. ලෝකයේ වේගෙන්ම දුවන උසේන් බෝල්ට්ටත් තප්පර 2.7ක් යනවා මීටර් 30ක් දුවන්න. හැබැයි තප්පර 3කින් වතුර බෝතලයක් වයි බොන්න පුළුවන් වෙයි මට. පොඩි ට්‍රයි එකක් දෙමු. ටයිමරක් දාන්න. රයිට්. හරි, දැන් මටනේ තප්පර 3ෙන් මීටර් 30ක් දුවන්න බැරි වුණේ. හැබැයි මට ඔයිටත් වැඩිය වේගෙන් යන්න පුළුවන්. මං කළා පෙන්නන්නද? එන්නකො. මේ තමයි ජපානයේ අයිකොනික්ම වාහනය Nissan GTR R35. ජපන් වාහන අපි ගත්තොත් GTR එක කියන්නේ තියෙන අයිකොනික්ම වාහනයක්. ඒ වගේම ලෝකයේ වේගෙන් යන වාහන අතර එකක්. අපි නිකන් අනික් වාහන ටිකක් එක compare කරලා බලමු. Maserati Quattroporte 0.9 තප්පර 4.9යි. Chevy Camaro 4.9යි. Bentley Continental Flying Spur 4.9යි. BMW Z4 4.8යි. Subaru Impreza WRX 4.7යි. Porsche Macan, Porsche Boxster, Porsche Cayenne 4.7යි. Mustang 4.5යි. 911 Carrera 4.7යි. Bentley Continental GT 4.2යි. Aston Martin DB9 4.2යි. Lamborghini Gallardo 4.1යි. Aston Martin DB11 4යි. Porsche Carrera GT 3.9යි. Ferrari California 3.9යි. Lamborghini Diablo 3.8යි. Audi R8 3.7යි. Lamborghini Murcielago 3.6යි. Dodge Challenger Hellcat 3.6යි. Ferrari Enzo 3.5යි. Lamborghini Huracan 3.4යි. Ferrari 458 3.4යි. GTR 2.7යි. කියන්නත් අවශ්‍ය නැහැ GTR එකට වැඩිය වේගෙන් යන වාහන බොහෝම සීමිත ප්‍රමාණයේ මේ ලෝකේ තියෙන්නේ. නමුත් ඒ වාහනවල මිල ගත්තොත් GTR එකට වැඩිය සෑහෙන වැඩි. McLaren එකක් වගේ ගත්තොත් දෙතුන් ගුණයක් වැඩි. Lamborghini Aventador එකක් 4 ගුණයක් වැඩි. Bugatti Veyron එකක් වගේ නම් 20 ගුණයක් වැඩි. මිලත් එක බලද්දි GTR එක වගේ high performance තියෙන. ඒ වගේම sports වලට, circuit driving වලට, වැඩට යන්නෙන්න, ළමයි විස්කෝලේ ගෙනියන්න ගේන්න පවා පාවිච්චි කරන්න පුළුවන් everyday වාහන. ඔය දේම අනිත් sports cars ගැන ඇත්තටම කියන්න බෑ.
GTRගේ විශේෂත්වය තමයි මෙච්චර එන්ජිනීරින්ග්යක් හැම පැත්තනම ගැලපෙන්න මෙච්චර අඩු මිලකට කොහොමද නිෂ්පාදනය කරේ කියන එක. ඒ තමයි ජපන් තාක්ෂණය. අපි පොඩ්ඩක් GTRගේ විස්තර ටිකක් බලමු. Skyline කියන සෙඩාන් එක 1957 ඉඳන් තිබුණා. නමුත් අපි GTR එක පළවෙනිදම දකින්නේ 1969. පළවෙනි GTR එකේ හාට් එක තමයි S20 dual overhead cam 2 liter inline 6 cylinder engine එක. Horsepower 160යි, torque එක 130යි. අද වෙනකොට මේ GTR එකේ history එක අවුරුදු 50ක් වෙනවා. මේ අවුරුදු 50 ඉතිහාසෙදී GTRs කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒ අතරදි මම හිතනවා ගොඩක් ප්‍රසිද්ධ මේවා තමයි මේ මෑත කාපු R32, 33 කියන range එක. ඒකෙත් බොහොම iconicම වාහනය තමයි R34 එක. ඔබ R34 එක දැකලා ඇති බොහොම ප්‍රසිද්ධ Fast and Furious කියන movies වල. Ryan කියන character එක play කරන Paul Walker Fast and Furious එකේ R34 එක පැද්දට පස්සේ තිබ්බටත් වැඩිය ප්‍රසිද්ධයි. අදටත් R34 එකට පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. ඒකෙන් පස්සේ R34 එකට තමයි පළවෙනියෙනම Godzilla කියන නම පාවිච්චි කරන්නේ. මේ R35 එක. මේකටත් ඒ වගේම ඉල්ලුමක් සහ ගෞරවයක් තියෙනවා. කතා කර ඇති. අපි පොඩි ඩ්‍රයිව් එකකට යමු. R35 එක. බින්දු වෙනන් 100ට තප්පර 2.7න් යනවා කියන කවුරුත් කියනේ වහන්න ඕනේ. අපිම ගිහිල්ලා බලමු. ඒක ආයෙත් කරන්න ඕනේ. මේ කී පාරක් කරත් එපා වෙන්නේ. ඔළුව හරියට පස්සට හේතු කරගත්තේ නැත්නම් බෙල්ල උලුක් වෙන්න පුළුවන්. එච්චරකට පව එකක් තියෙනවා මේකේ ලොන්ච් එකේදී. GTR එක කොච්චර පවර්ෆුල් වාහනයක් වුණත් මේකේ එන්ජින් එක එහෙම ෆියුල් කන්සම්ෂන් එක නාස්ති කරන්නේ නැහැ. බොහොම එෆිෂියන්ට්ලි තමයි ෆියුල් කන්සම්ෂන් එක වෙන්නේ. මේ එන්ජින් එක twin turbo charge V6 3.8 liter engine එකක්. මේකෙන් horsepower 565කුයි torque 467කුයි R35 එකට ලැබෙනවා. සාමාන්‍ය මේ වගේ high performance වාහනයක තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි trunk space නැති එක. engine එක ඉන්නේ පිටිපස්සේ ඉස්සරහා බොනට් එක ඉස්සුවාම චූටි සුට්ටියසක් hand carry කරන්න පුළුවන් එකක් වගේ දාන්න විතරයි ඉඳ තියෙන්නේ. නමුත් GTR එකේ මෙච්චර high spec high performance වාහනයක් වෙලා ඕන තරම් baggage දාගන්න ඉඩ තියෙනවා. baggage විතරක් නෙවෙයි මං වගේ දෙන්නෙකුත් මේකට බස්සන්න පුළුවන්. GTR මොකද මේ GTR කියලා කියන්නේ? GTR කියන්නේ Grand Turismo Racing කියන එක. GTR එකේ R34 මීට කලින් ආපු මොඩල් එක 2002 වෙනකම් නිෂ්පාදනය කරා. එතනින් නවත්තලා GTR එකේ R35 මේක පටන් ගත්තේ 2007 ඉඳන්. ඒක තාමත් continue වෙන මොඩල් එකක්. අපි මේකේ specs ගැන කතා කරොත් මේකේ දිග තියෙනවා මීටර් 4.7ක්. පළල තියෙනවා 1.89ක්. උස තියෙනවා 1.37ක්. අපි කලින් මේකේ engine එක ගැන කතා කරා. අපි transmission එක ගැන කතා කරොත් R35 එකට එන්නේ 6-speed dual clutch transmission එකක්. මේකේ top speed එක පැයට කිලෝමීටර් 315යි. හැබැයි Nismo version එකේ පැයට කිලෝමීටර් 328ක් දක්වා යන්න පුළුවන්. මේ R35 එක තමයි පළවෙනියටම ජපානයෙන් වෙන රටවල් වල export කරන්න පුළුවන් විදිහට හදපු වාහනය. එතෙක් තිබුණු GTR ඔක්කොම JDM කියලා කියනවා. ඒ කියන්නේ Japanese domestic market එකට විතරක් හදපු. ඒ නිසා අපි හිතමු උදාහරණයක් වශයෙන් දැන් අපි කලින් කතා කරා Fast and Furious එකෙන් R34 එක ගොඩාක් ප්‍රසිද්ධ වුණා කියලා. නමුත් ඒ කියලා R34 එක ඇමරිකාවට වගේ ගෙන්න ගන්න නම් අවුරුදු 25කට වැඩිය පරණ වාහනයක් වෙන්න ඕනේ.
ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරලා අවුරුදු 25ක් පැන්නට පස්සේ තමයි ඒ වාහනේ ඇමරිකාවට ගෙනියන්න පුළුවන්. R35 එක විතරයි ලෝකෙ පුරාම විකුණන්න පුළුවන් විදියට මුලින් ඉඳන්ම නිෂ්පාදනය කරන්නේ. GTR එකේ මිල ගැන කතා කරමු. මේ වගේ high performance වාහනයක් කීයක් විතර වෙයිද? ඇත්තටම කියනවා නම් මෙහෙම performance එකක් ගන්න මෙච්චර high spec වාහනයකට GTR එක වගේ අඩුම දෙගුණයක් නැත්තම් තුන් ගුණයක්වත් වියදම් කරන්න වෙනවා. මොකද GTR එක වෙන්නේ ජපන් මුදලින් මිලියන 10.8යි. basic version එකෙන් පටන් ගත්තාම trim එක spec එක අනුව මේකේ Nismo version එක දක්වා ගියොත් මිලියන 24කටත් තියෙනවා. අපි මේක බේසික් මේක ගමු. අපි බේසික් මේක අරගෙන ලංකාවට මේක කීයක් වෙයිද? දැන් GTR එකක් වගේ වාහනයක් මිලියන 10.8කට ගන්න තියනවා කියන්නේ පුදුමාකාර දෙයක්. එච්චර වැලියු එකක් වෙන කිසි වාහනකින් ලබා ගන්න බෑ. මොකද මේ වගේ පර්ෆෝමන්ස් එකකට වෙන වාහනයකට මම කලින් කිව්වා වගේ දෙතුන් ගුණයක්වත් වැඩියෙන් වියදම් ගන්න සිද්ධ වෙනවා. නමුත් 10.8කට ගත්තත් GTR එක ලංකාවේ බදු ගහනවා ලක්ෂ 576. 10.8 මිලියන් කියලා මේ ජපන් මුදලෙන් GTR කියන වාහනයට අපි වියදම් කරන මුදල ලංකාවේ දළ වශයෙන් ලක්ෂ 200ක් විතර වෙනවා. අර ලක්ෂ 576 එකතු වුණාම කෝටි 8කට විතර කිට්ට වෙනවා. දැන් මේ වෙනකොට ලංකාවට වාහන එන්නේ නැහැ. මේ දක්වා නවත්තලයි තියෙන්නේ. කවදා ආය අරීද කියන අදහසක් තාම නැහැ. නමුත් එහෙම අරින දවසකට හරි මේ වගේ බද්දක් ආය කරොත් ලක්ෂ 800ක්, ඒ කියන්නේ කෝටි 8ක් වගේ අධික මිලකට තමයි GTR එකක් ලංකාවේ පදින්න හම්බෙන්නේ. ඒ නිසා තමයි අපිට වැඩි මේ වාහනේ මෙච්චර සුවිශේෂී වාහනයක් වෙලා මෙච්චර මුදලට වැලියු එකක් වෙන වාහනයක් වෙලා අපිට කනගාටුයි කියන්න දකින්න ලැබෙන්නේ නැහැ. කමන්න. අපි මේකේ ඔප්ෂන්ස් ගැන කතා කරමු. ඔප්ෂන්ස් නම් ගොඩක් තියෙනවා මේකේ. මං කිව්වා වගේ රේසින් වලට උනත් හරියන වාහනයක් උනත් ඩේලි ඩ්‍රයිවිං වලට ඩේලි යූසේජ් එකට ඔෆිස් එකට යන්න ළමයි විශ්කෝල ගිහිල්ලා බස්සන් ඒ හැම දෙයකටම ගැලපෙන විදිහට තමයි GTR එක හදලා තියෙන්නේ. ඉතින් GTR එකේ navigation ඉඳන් climate control ද multi function steering wheel ද radio CDs bluetooth functions හැම දෙයක්ම තියෙනවා. නමුත් මේ වාහනේ ගන්න ඒ දේවල් වලටම නෙමෙයි. ඒ සියලු දේ මේකේ තියෙන එකෙන් තවත් මේකේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම මම ආසම කරන ෆීචර් එකක් තමයි මේකේ launch control එක. launch control එකෙන් කරන්න පුළුවන් මෙහෙම දෙයක්. අපි සාමාන්‍යයෙන් manual වාහනයක් ගත්තොත් clutch එක පාගලා engine එක අපිට කැමති තැනකට rev කරලා RPM එක උඩට ගෙනල්ලා එක පාර්ට්ම වාහනේ start කරන්න පුළුවන්. එතකොට දැකලා ඉතින් tire එක තැන කරගෙනව එච්චරකට high speed එකක් එකපාරට ගන්න පුළුවන්. automatic වාහනවල paddle shift tiptronic මේ වගේ වාහනවල සාමාන්‍යයෙන් ඕක කරන්න බෑ. නමුත් මේ ලෝන්ච් කන්ට්‍රෝල් එකෙන් අපිට ඒ පහසුකම ලැබලා දෙනවා. ඒ කොහොමද? ලෝන්ච් කන්ට්‍රෝල් එක ඇක්ටිවේට් කරලා මේකේ බ්‍රේක් එක පාගගෙන ඇක්සලරේට් කරාම RPM එක කැමති ගානකට ගේන්න පුළුවන්. ගෙනල්ලා බ්‍රේක් එක අතහැරියම අර ක්ලච් එක අතහැරලා එකපාරට ලෝන්ච් වෙනවා වගේම R35 එකේ මැනුවල් වාහනයක් විදිහටම ලෝන්ච් එක ගන්න පුළුවන්. එහෙම ගන්න ස්ටාර්ට් එකකින් කොහොමද ටිකක් ෆන්. මේක ඇත්තටම ෆැමිලි කාර් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. නමුත් මේකේ 2-door 4-seat coupe version එකක් හැටියට ආවට ඉතින් ලොකු ස්පේස් එකක් නැහැ පිටිපස්සේ. පොඩි ළමයිට වගේ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් adult කෙනෙක්ට වගේ නම් චුට්ටක් මදි. අමාරුම නෙවෙයි යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ මේක හදලා තියෙන්නේ කම්ෆර්ට් එකටම කියන එක නෙවෙයි. මේක රේස්, මේක ස්පෝර්ට්ස්, මේක high performance vehicle එකක්. වෙලත් කම්ෆර්ට් ස්කීප් එක එකතු කරලා තියෙන වාහනයක්. සාමාන්‍යයෙන් අර කලින් කිව්වා වගේ මිල පැත්තෙන් බැලුවත් හැම පැත්තෙම බැලුවත් මේ වගේ පර්ෆෝමන්ස් එකක් තියෙන වාහනයක් සීට් දෙකකට වැඩිය තියෙන්න බෑ. ඒ තියෙද්දි තව එක්ස්ට්‍රා සීට් දෙකක් මේකේ තියෙන එක ලොකු දෙයක්. මම මතකයි Fast and Furious එක R34 එක ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම R35 එකත් Fast and Furious
සීරිස් එකේ ඉතා ප්‍රසිද්ධ වාහනයක් වුණා. ඒක ෆියුරියස් 6 කියන ෆිල්ම් එකේ ඉඳන් තමයි මේක පෝල් වෝකගේ වාහනේ හැටියට පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් අද කනගාටුයි, දන්නවද දන්නේ නැහැ, ගොඩ දෙනෙක් දන්නව ඇති. ෆාස්ට් ඇන් ෆියුරියස් මූවිස් ෆොලෝ කරනවා නම්, ඒකේ ෆෑන්ස්ලා ඉන්නවා නම් මේ දේ දන්නව ඇති. පෝල් වෝකර් මේකේ මේන් ඇක්ටර්, R34 එක ඩ්‍රයිව් කරපු, ඊට පස්සේ මේ R35 එක ඩ්‍රයිව් කරපු පෝල් වෝකර්. ඔච්චර රේසින් කරා, ඔච්චර හයිස්පෙක් වාහන එලෙව්වා ෆාස්ට් ඇන් ෆියුරියස් සීරිස් එකේ. නමුත් එයාට අවුරුදු 40 වෙනකොට පෝෂ් කරේරා GT එක, එයා යාළුවෙක් එන අතරේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා එයා මිය ගියා. ඒ නිසා ෆිල්ම්ස් වල අපි දැක්කට මේ හයි ස්පීඩ් මේ වගේ වාහන එහෙම පර්ෆෝම් කරනවා, අපි පාරේ එලවනකොට අපි බොහොම කල්පනාවේ එලවන්න ඕනේ. ඉතින් මේ වාහනේ වුණත් මේ හයි ස්පීඩ් විදිහට හදලා තිබ්බට මේකේ ගොඩක් ඔප්ෂන්ස් ලොක් කරලා තියෙනවා. ජපානේ සර්කිට් එකකට ගියොත් විතරයි GPS එකෙන් දැන් රේස් සර්කිට් එකට ඇවිල්ලා කියලා අඳුරගෙන එතනදී මේකේ ලිමිටේෂන්ස් අන්ලොක් වෙන්නේ. ඒ විදිහට තමයි පාරේ දුවනකොට මේකේ හයි පර්ෆෝමන්ස් තිබ්බට ෆුල් කැපැසිටි එකට මේක යන්න දෙන්නේ නැතුව ලොක් කරලා රෙස්පොන්සිබල් විදිහට මේක එලවන්න සිස්ටම් එකෙන් හදලා තියෙනවා. ඔන්න මම පොරොන්දු වුණා අපි 20:22 ඔටෝ විෂන් පටන් ගන්නකොට ජපනීස් සෙග්මන්ට් එක සුවිශේෂී වාහනකින් පටන් ගන්නවා කියලා. අපි අද ජපානයේ දෙන අයිකොනික්ම වාහනෙන් තමයි ආරම්භ කරන්නේ. අපිත් එක GTR R35 එකේ රවුමක් කියාට බොහොම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි නැවතත් ලබන සතිය හම්බෙමු. ලබන සතිය මේ වගේම තාම සුවිශේෂී වාහනයක් තියෙනවා. ඉතින් මොකද්ද කියලා කිව්වොත් R35 එකේ අයියා. එහෙනම් ලබන සතිය හම්බ වෙනකන් සියලු දෙනාට ජය වේවා, සුභ රාත්‍රියක්.